අපි මේ ඉන්නේ පිටකොටුවේ ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයේ ඉස්සරහා. අපිත් එක්ක ඉන්නවා රණවිරුවේ. ඒ රණවිරුවගේ තොරතුරු අහලා බැලුවොත් හැමෝගෙම හදවත් කම්පාවටපත් වෙයි. අපි කතා කරලා බලමු එයාත් එක්ක. ඔබතුමාගේ නම මොකද්ද? ආමනේ මගේ නම ප්‍රසන්න මදුසන්. ප්‍රසන්න මදුසන්. ඔව්. ගම? ගම නිට්ට මේරිගම පල්ලෙලහම්. ගෙදර කවුද ඉන්නේ? මගේ අම්මා ඉන්නවා. තාත්තා ඉන්නවා. නංගි ඉන්නවා. මල්ලි ඉන්නවා. යුදහම් ඔබතුමා සේවය කළේ මොන හමුද? යුදහම්දාවේද ගුවන් හමුදාවේද? ආ යුදහම්දාවේ. ගැමුණු හේවා බලකායේ 11 වෙනි ගැමුණු හේවා බලයිනේ. ඔබතුමා කොහොමද ආබාධිත තත්ත්වයට පත් වුනේ? ආමඳුරනේ මම 2006 දෙවැනි මාසේ 10 වෙනි දින යුදහම්දාවට බැඳිලා ආධිනික පුටමාට වලාව අනුරාධපුරය හැලඹෑව නොච්චයාගමේ හදාරලා ඉවරලා එතනින් අපේ හිටිය 600ක් කෝස් එකේ ඒ 600න් යුනිට් 5කට කැඩුනා. ඒ යුනිට් 5 තමයි ගැමුණු එකට තමයි මාව වැටුනේ. ගැමුණු එක 11GW එකට. ඊට පස්සේ ආමඳුරනේ මම SOB කෝස් කරා මාස 3ක්. SOB එකට තමයි දැන් මේ අපේ CEO බලන්න 2006. 2000 එතකොට ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ 2009 4/20. කොහෙදද? නන්දිකඩාල කලපුව. නන්දිකඩාල කලපුව කියලා කියන්නේ ප්‍රභාකරම් ඝාතනය කරලා වැටිලා හිටපු තැන. ඔව්. ඒ කියන්නේ යුද්ධයේ ආරම්භයේ ඉඳලම යුද්ධය අවසන් වෙනකම්ම යුදහමුදා විහිදි මේ සන්නද්ධ අරගලය තුල ක්‍රියාන්විත රාජකාරිය තුලද හිටියේ. ඔව් හමුනේ. 2006 අපි 11 වෙනි ගැමුණු හේවා බලයනේ කියන්නේ ඒක කැඩිලා තිබ්බේ. අලුත් ඉඩවන් එකට තමයි මම හෝස් කරලා ඔක්කොම කරලා ඉවරලා අලුත් ඉඩවන් GW එකට තමයි මාව වැටුනේ. ඒකට අපි අලුත්ම ඉඩවන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ආබාධිත තත්ත්වයට පත් වුනේ? මොකද්ද ඇත්තට මෙතන වෙච්ච සිදුවීම? ආමුදුරුවනේ මම අරන් ගියේ RPG. අපි කලපුව පැන්න උදේ එළිය වැටෙන්න කලින් ඊට පස්සේ එළිය වැටෙන්න කලින් අපි ඇතුළට ගිහිල්ලා ඉවරලා පාරත් නැවත් තිබ්බා. ඒක අපි කොටි තල්ලු කරලා වැලි උඩ ගොඩට ඒකටත් මම නැග්ගා. මායතත් නැව උඩට. ඔ නැව නැවයිත තුන් දෙනා නැගලා ඒකෙ තිබ්බානේ හාල් පිටි සීන් ඒවා ගල් වෙලා තිබ්බේ. එම නිසා අපි මෙතනින් බෑ. ඊට පස්සේ මේ වගේ තනිකර ග්‍රවුන්ඩ් එක වගේ ඉස්සරහට. අපි හිටියා ඉතින් ගාස් කොළ වල ඇංගිලා හිටියා ඉතින්. මම දුටුවා ඉතින් කොටි දෙදෙනෙක් විතර පෙවුණා. ඊට පස්සේ RPG 3ක් ගහන්න. එච්චර හැමදේම මට මතක. ඒ කියන්නේ ඔයා එතන ඉඳලා නැව උඩේ ඉඳලා RPG නැවනේ මම හඳුනන. අපි නැවත් අහු කරලා ඉතින් එළියට අපි ගියා. මේ වගේ අනිකර වැඩි නෑ ගස්ටි කොලන් දෙයද ඉතින් ඒක අනිකර ග්‍රවුන්ඩ් එක වගේ. ඒ කියන්නේ පැට්. ඉතින් යන්නත් බෑ ඉන්නත් බෑ. උන් ෂොට් උන් ගහන්නේ ෂොට් හතරක් විතර. උන් ගේවල් ෂොට් හතරක් විතර. මම අද RPG රන් ගියේ RPG නේ හරේ තියලා ගහන එක. උලම් බෑක් ෆයර් එක කරන අපිට මීට 25ක් දුර. ඒ කියන්නේ මගේ මම බෑක් ෆයර් ඕවා කියද්දි අපේ කොල්ලන්ට ඇහෙනවා. මට කන් ඇහෙන්නේ නෑ. දෙපාර්ට්මන්ට් ගැහුවාට පස්සේ මම බෑක් ෆයර් ඕවා කිව්වට පස්සේ අපේ කොල්ලෝ ඉතින් ගහ කරගෙන ඔළුව බිම ගාලා හරි එහෙම හැංගෙනවා. හැංගවීම දැන් ඒක දැන් හැංගලා ඉස්සරහගෙනම කියන්නේ. එහෙම වුණාට පස්සේ මම ගැහුවා ෂොට් 3ක් ගහන්න නැති. එච්චර හැමදේම මට මතක. ඉස්නෑ ෂොට් එකක් ඇවිල්ලා මෙතෙන් වැදලා තියෙන හැමදේම. ඒ කියන්නේ ඔබ ආබාධිත තත්ත්වයට පත් වුනේ ස්නයිපර් ප්‍රහාරයකින්. ඔව් ස්නයිපර් ප්‍රහාරයෙන්. ඒක වැදුනේ මෙතෙන්. මේ නලලට. ඔව් එතන පාර පේනවා. අල්ලන්න දෙයක් නැහැ. පේනනේ පාර. කළු පාට මෙතන වෙන්න පේන කළු පාට. ඒක දැන් වැකිලා තියෙන්නේ. ඔව් මේ වටේ. එතකොට එතනින් වැදිලා ඊට පස්සේ මෙන්න මෙතනින් මේ ආයෙත් ඉස්සරහට අයින් කරනවා. ආ. එදෙන්. එතකොට ආ. ටිකක් තියෙනවා ඒක. හාමුදුරුවනේ මාස 9 හැමාර කර 100 තිබ්බේ නැහැ. ඊට පස්සේ අවුරුදු 1 හැමාරට පස්සේ තමයි නැවත. මේ අත දාන්න බල වලක් තියෙනවා ගොළුවේ. හා හා. මේ අත දාන්න බල වල. මාස 9ක් 100 තිබ්බේ නැහැ. 100 තිබ්බේ නැහැ. අවුරුදු 1 හැමාරට පස්සේ තමයි නැවත මගේ ඔළුව නැවත ක්ලියර් කරේ. ඒ කියන්නේ හැදුවේ. හා හා. හදාද්දි තමයි මෙතන මේ මෙහෙම දැන් මේ මෙතන මේ මෙහෙලාද මෙතන මේ. ඔව්. මෙතන මේ. වල තියෙන වල ගොඩ. ඔව්. ඒව හදන්න බෑ. මේ ඊළාට තියෙන මේ ඊළාට බල. අත දාන වලක් තිබ්බේ. ඒ වලට තමයි මෙන්න මෙතනින් මේ. ඊළාට අටක් ඔළුවට බද්ධ කරා. ඒ කියන්නේ ඊළාට අටක් අරගෙන ඒක ඔළුවට බද්ධ කරා. බද්ධ කරා. ඊට පස්සේ ඒකෙන් තමයි ඔළුව හැදුවේ. ඊට පස්සේ මේ ඇහැ පේන්නේ. ඇහැට මේ ඇහැ පේන ඇවට මහැලා තියෙන්නේ මෙතන උඩ තියෙන්නේ 1/25 කරන සුබද්දාරේ නායකහම තමයි රත්තරන් ප්ලේට් එකේ 1/25000 දුන්නේ මේ තියෙන ප්ලේට් එකේ
ඒ ඇහැ දැන් පේන්නෙම නෑ. පේන්නෙම නෑ හැමදෙම. ඒ වුණාට ඒ හොඳ ඇහැ තියෙන්නේ. ඇහැ සවුත් නෑ. ඉස්නායු තමයි දුර්වල වෙලා තියෙන්නේ. එම නිසා හැමදෙරනේ මේ වං ඇහැ. ඒ කියන්නේ ඔව් වං ඇහැ පේන්නේ නෑ. වං කන ඇහෙන්නේ. ඊට පස්සේ ඒක බලපානවා ඉස්නායු දකුණු පැත්තට. මේ දකුණු අත. නැමෙන්නේ අදින වේත. ඔව්. ඔච්චර වේ. නැමෙන්නේ දිගරේ නෑ. මේ දණියෙන් පල්ලිය කකුල පණ නෑ. ඊට පස්සේ නැවත අවුරුදු 10යි මාසයකට පස්සේ නැවත උපරේෂන් එකක් කරා. ඒ කට හදන්න. කට තිබ්බේ මේ ඕම. කට හදලා තියෙන්නේ. මේ කට හදනවා කියන්නේ අපේ හැම අයින් කරනවා. කියන්නේ හැම මෙහෙන් කබල අයින් කරනවා. ඇතුළුණු කබල එළවයි හැම අයින් කරනවා. එහෙනම් කට හදන්නේ. ඊට පස්සේ ඒක හදලා ඉවර වෙලා ලක්ෂ 45යි 45 දෙපාරක් ඉන්ජෙක්ෂන් ගහනවා මෙහෙට. ඒ කියන්නේ මේවා සිහි නැති වෙන්නේ. දැන් එතකොට මේ දැන් දවස් 40-45ක් වෙන ඔපරේෂන් කරලා ඇවිල්ලා. දැන් එතකොට මේ ඔබ විවාහකද? නෑ හම්. වයස කීයද දැන්? මට 29ක් වෙනවා. එතකොට යුද හමුදාවට බැඳුනේ වයස කීයකද? වයස අවුරුදු 16න් හමුදාවට බැඳුනේ. ඊට පස්සේ ආන්දරේ මම ඒවා ක්ලියර් කරගත්තා අවුරුදු 18 වන පස්සේ ඔක්කොම. අවුරුදු 19න් තමයි තුවාල වුනේ. ඔයාට අවුරුදු 19 ඒ කියන්නේ ඔයා යුද හමුදාවට බැඳිලා අවුරුදු 3කින් වගේ ඒකම අවුරුදු 3කින් කියන්නේ මම ක්ලියර් කරද්දී අවුරුදු 2006 බැඳුණා. 2009 තුවාල වුණා. එතකොට 2008 දෙවනි මාසේ 10 වෙනිදාට අවුරුදු දෙකක කාල සීමාව සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට දැනෙනවට වැඩිය අපහසුතාවයකින් තමයි ඔබ ජීවත් වෙන්නේ. හාමුදුරුවනේ මම කාලයක් අපහසුතාවෙන් ජීවත් වුණා. මට බෙහෙත් දෙත් තිබ්බා. උදේට බෙහෙත් ප්‍රති 18යි, හවසට බෙහෙත් ප්‍රති 30යි, රෑට බෙහෙත් ප්‍රති 25යි. එහෙම බෙහෙත් ප්‍රති තිබ්බා. ඒ කියන්නේ මගේ ස්නායු. ස්නායු يعني මට පිට් එක හැදුනේ. මේ ඔළුව නැතුණාම පිට් එක හැදෙනවා. මට පිට් එක කවදාවත් හැදුන්නේ නැහැ. ඊට ડોક્ટરලා මට ක්ලියර් කරලා බෙහෙත් අඩු කරා. දැන් කිසිම බෙහෙතක් මම බොන්නේ නැහැ. එම නිසා තමයි මට මේ සුව වෙලා තියෙන්නේ. එතකොට ඒ යුද්ධ කරන ඔබ සන්නද්ධ ක්‍රියාදාමයේ තුල ඉන්න කාලය තුල ඒ ක්‍රියාදාමයේ තුල ඔබට අමතකම නොවන සිදුවීමක් ගැන මතක් කළොත් ගොඩක් දේවල් දිනා කියන්නේ. එකක් ඒ කියන්නේ ත්‍රාසයේ බීතියත් එක දැන් ඔබලා උදාමලා යුද පෙරමුණේ සටන් කරපු අය නිකන් ඒ සටන් කරගෙන ඉස්සරහට යනකොට ඔයා ඔබතුමා ඔබලට මේ මූණ දෙන්න සිද්ධ වෙච්ච මොකක් හරි අමතක නොවන අත්දැකීමක් මතකේ තියෙනවද? අපි නන්දිකර කලබුවනේ මෙහා පැත්තේ තියෙනවා අපිට ගෙවල් ලහුණා. ඊට කලබුවක් තිබ්බේ. නන්දිකර කලබුවත් එක්ක කැලේක් තිබ්බේ. අපි කැලේ අනුරාධ පදවිය සීපුර ජනකපුර ගලෙන් මිදෙන වෙව ඒ ටික පහු කරගෙන ගිහිල්ලා අපි කැලේ දිගට. කැලේ දිගට කියන්නේ අපි මාස 9ක් විතර කැලේ දිගට තමයි අපි ගියේ. ඊට පස්සේ අපි ගියා ගෙවල් ටික. ඒ ගෙවල් ටික අල්ලනවනේ තිබ්බා මේ වගේ බැම්මක්. ත්‍රිකෝණ බැම්මක්. එතෙන්ට යද්දි තමයි ඉස්සෙල්ලා අපිට කිව්වා සීව කතා බහ කරලා අපිට ඒ වැව ගාවට යන්න එතෙන් ඒ එන ටීම් වලට ගහන්න කියලා. අපි ඇල්බව චාල්ඩ්ල දෙපැත්තෙන් වැස්සා ඔප් එකට. එදා තමයි අපි ගොඩ දිනේ තුවාලුනේ. අපේ ගැටේ. ඔයාලට ගොඩක් එදා හානි සිද්ධ වුණා. ඔව්. දැන් එතකොට මේ වගේ සන්නද්ධ ක්‍රියාන්විතයට ඍජුව සම්බන්ධ වෙච්ච රණවීරව තමයි පිටකොටුවේ මේ වගේ උද්ඝෝෂණයක නිරත වෙලා ඉන්නේ. අපිට පේනවා මෙතනින් වැදිච්ච ස්නයිපර් ප්‍රහාරය ඔළුවේ පිටිපස්සෙන් කඩාගෙන එළියට ගිහින් තියෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙනවට වැඩිය ලොකු උත්සාහයක්, ලොකු වෙහෙසක්, ලොකු වියදමක් මේ වගේ කෙනෙක් ජීවත් කරවන්න යනවා. ඉතින් මේ අය මේ විදිහට ආබාධිත තත්ත්වයෙන් ඉන්න නිසා තමයි අපි ආබාධිත තත්ත්වයක් නැතුව හොඳින් ඉන්නේ. ඒ නිසා රටේ ජනතාව රණවිරුවාගේ ගුණ, රණවිරුවාගේ වටිනාකම අමතක කරමින් තියෙන මොහොතක ඒ මතක් කර දීම පිණිස තමයි අපි මේ සාකච්ඡාව කළේ. ඔබතුමාට බොහොම ස්තුතියි.